දේශපාලන අදබාලකම් හේතුවෙන් මෙරට මහජන මුදල් කෝටි ගණනින් විනාශ මුඛයට ඇද දැමූ රජයේ ව්‍යාපෘති පිළිබඳව හිරු CIA හරහා අප වරින් වර තොරතුරු හෙළි කළා. අද CIA අනාවරණය රුපියල් මිලියන 90ක් මකර කටට යවමින් පවතින රජයේ ව්‍යාපෘතියක් පිළිබඳවයි. මේ අම්පාර දිස්ත්‍රික්කයේ මහවැලි ව්‍යාපාරයට ඇතු විශාලතම නගරය වන දෙහිඅත්තකණ්ඩියේ ප්‍රධාන බස් නැවතුම්පළයි. 2013 දෑටිකුරුල වැඩසටහන යටතේ මෙම බස් නැවතුම්පළ වෙනුවට නවීන පහසුකම් වලින් සමන්විත බස් නැවතුමක් සඳහා මුදල් වෙන් කරනවා. ඒ අනුව රුපියල් මිලියන 90ක් පමණ මුදලක් වැය කර කඩකාවර සංකීර්ණයකින්ද යුක්ත මෙම නව බස් නැවතුම්පළ ඉදිකෙරුණා. මෙහි වැඩ අවසන් කෙරුණේ 2015 ජුනි මාසයේ. නව බස් නැවතුම්පළ භූමිය දෙහිඅත්තකණ්ඩියේ ප්‍රාදේශීය ස්වභාවට අයත් වන අතර එහි පරිපාලන කටයුතු බාර කිරීමට නියමිතව තිබුණේද එම ප්‍රාදේශීය සභාවටයි. එහෙත් පසුගිය රජයේ අම්පාර දිස්ත්‍රික්කය බාර දේශපාලන බලධාරීන් මෙම නව බස් නැමුතුම්පළ ජනතා අයිතියට පවරා දීම හිතා මතා පැහැරහැර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කර තිබීමයි. හිටපු දිසාපති යතුරු බාර දීලා ඒ අයිතිය සභාවෙත පැවරුවා. අවස 4:00 අයිතිය බව බාර ගන්නකොට 4:00 කාලට නැවත දුරකට නැමුතුමක් එනවා. මෙම ගොඩනැගිලි විවෘත කරන්න එපා. එතුමා වෙත එම යතුරු බාර දෙන්න තවත් මේකේ ඉදිකිරීම් කීපයක් කරන්න තියෙනවා කියලා. මම මේ පිළිබඳව හොයා බලනකොට හොට්ටුවේ සභාවකට මෙහි පරිපාලනයේ බාර දීම පිළිබඳව වෙන දයාගමගේ එමෙතුමා ප්‍රධාන දේශපාලනඥයෙක් මේකට විරුද්ධ වුණු බව තමයි දැනගන්න ලැබුණේ. පසුගිය රජයේ විසින් නව බස් නැමුතුම්පොළ ජනතා අයිතියට පත්කරලීම මගහැරීම සඳහා ඉවහල් වූ තවත් සාධකයක් වී ඇත්තේ මෙහි ඇති ව්‍යාපාරික ස්ථානයි. මෙතන කඩ 12ක් තියෙනවා. මට විවිධ අවස්ථාවලදී යෝජනාව මේ කඩ දේශපාලන හිතවත්කම් මත බෙදා දීම සිද්ධ කරන්න. නමුත් මම මේ සඳහා එකඟත්වයේ බල කරේ නැහැ. දේශපාලන අඳබාලකම් හේතුවෙන් රුපියල් මිලියන 90කට ආසන්න වියදමකින් ඉදිකෙරුණු නව බස් නැමුතුම්පොළ මේ වන විට වල් බිහි වෙමින් පවතිනවා. හිරු CIA අනාවරණයෙන් පසුව හෝ ප්‍රයෝජනයට නොගෙනම වෙනසී යාමට ඉඩ හැර ඇති දෙහිඅත්තකණ්ඩිය නව බස් නැමුතුම්පොළට සාධාරණයක් ඉටු වේද? හිරු CIA ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්. දැන් රටවට අහිරු. රටවට අහිරු. මෙවර අධ්‍යයන පොදු සාහිත්‍ය පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හෙට්ටිපොළ ප්‍රදේශයේ සිදු වූ කලාකාරී සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුරගෙන සිටි දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මාස 9වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මවනැල්ල නගරයේ බුදුපිළිම වලට හානි සිදු කළ සිද්ධියට අදාළ නඩුව අද මවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහි සැකකරුවන් 18 දෙනා ජනවාරි මාස 9වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව කාතන්කුඩි ප්‍රදේශයේදී පුපුරවාගෙන මිය ගිය අයගේ ශරීරයේ රසායනික ද්‍රව්‍ය සහ වනාතිවිල්ව ප්‍රදේශයේදී සොයාගත් රසායනික ද්‍රව්‍යවල සම්බන්ධකමක් ඇද්ද යන්න සොයා බැලීම සඳහා අධිකරණය අවසර ලබා දුන්නා. මධ්‍යම පිලිපීනයට බලපෑති පැන්ෆෝ සුලිකුණාටුව හේතුවෙන් පුද්ගලින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුලිකුණාටුව හේතුවෙන් එරට ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ගොඩනැගිලි කඩාවැටීම් නායෑම් ඇතුළු ජලගැලීම් රැසක්ද වාර්තා වනවා. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මොස්කව නුවර පිහිටි රතු චතුරශ්‍රේදී නත්තල් දිනය සමරමින් අයිස් හොකී ක්‍රීඩා කරන අයුරු විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. 67 හැවිරිදි රුසියානු ජනාධිපතිවරයා සමග හොකී ක්‍රීඩා කිරීමට එරට ආරක්ෂක ලේකම්වරයාද එක්ව සිටියා. කාසිය කුගුරේ සිරකරගත් වයසවුරුදු 4ක ඔස්ට්‍රේලියානු ජාතික කුඩා දරුවෙක් සිය දෙමව්පියන් විසින් අසල පිහිටි පොලිස් ස්ථානයක් වෙත රැගෙන ආ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරියෙකු අදාළ දරුවාගේ උගුරේ සිර වෙයි තිබූ කාසිය සාර්ථකව ඉවත් කරන අයුරු ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. චිලි රාජ්‍ය ඓතිහාසික වටිනාකමකින් යුත් නගරයක් වන වැල්පරයිසෝහි හටගත් ලැව්ගිනි තත්වයක් හේතුවෙන් නිවාස 150කට අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්දිමාවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහෝරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අවැලිතම වන්නේ රාත්‍රී 9:55ට. අයබෝවන්.